විශේෂෙන් මම මේ ප්‍රශ්නය ගරු අග්‍රාමාත්‍යතුමාට ඉදිරිපත් කරන්නේ මේ කාරණා මම ඊට පෙරත් ඉදිරිපත් කරා. සාධනීය පිළිතුරක් විසඳුමක් ලැබුණේ නැති නිසා මම මේක ඉදිරිපත් කරනවා. 1963 තමයි ග්‍රාම නිලධාරී සේවය අපේ රටේ ස්ථාපනය වුණේ. මේ වන විට කිසිම සේවා ව්‍යවස්ථාවක් නැහැ ග්‍රාම නිලධාරී සේවයේ. ඒ වගේම අලුත් වැටුප් ප්‍රතිපත්තියක් අවශ්‍යයි. ඒ වැටුප් ප්‍රතිපත්තියකුත් නැහැ. ගරු අග්‍රාමාත්‍යතුමා දන්නවා ඇති මේ අයව පිහිටවල තිබෙන්නේ MN2. ඒ කියන්නේ කාර්යාලගතව සේවය කරන නිලධාරීන්ගේ ගණයට තමයි පිහිටවල තියෙන්නේ. ඇත්ත වශයෙන්ම එයාට ලැබෙන්නට ඕනේ MN5 තලය. මම ගරු අග්‍රාමාත්‍යතුමාට කියන කැමතියි අනපනත් 200කට වැඩි ප්‍රමාණයක් ග්‍රාම නිලධාරීන් ක්‍රියාත්මක කරනවා. සතියේ දින 6ක්ම වැඩ කරනවා. මැතිවරණ රාජකාරීද, පුද්ගලින් ලියාපදිංචි කිරීමද, උපත් මරණ ලියාපදිංචියද, ආපදා කටයුතුද, රජයේ ඉඩම් කටයුතුද, සාමාන්‍ය නිලධාරීද, ජන සංගණන වැඩ කටයුතුද, විශ්‍රාම වැටුප්ද, ඒ වගේම දැව බලපත්‍ර, පස් බලපත්‍ර, විදුලිය, ජලය, වැඩිහිටි දීමනා, සමාජ සේවා දීමනා, මේ හැම දෙයක්ම කරන්නේ ග්‍රාම නිලධාරීන්. මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා ඉක්මනින්ම පියවර දෙකක් ගන්න. ඒ අයව MN5 තලයේ පිහිටවල ඉක්මනින්ම නව වැටු ප්‍රතිපත්තියකුත් සේවා ව්‍යවස්ථාවකුත් ලබා දෙන්නේ කියලා මම ඉල්ලීමක් කරනවා.